පිටිපස්සෙන් මාර හුලකක් වදිනවා. බුදුම ස්වයං වින්දනයක් තියෙන්නේ. ඉතින් අපි අද කතා කරන්නේ ලංකාවේ දේශපාලනය ගැන. හැබැයි මාත්‍රකාව ස්වයං වින්දනය. ස්වයං වින්දනය හරහා තමයි ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අද වෙනකොට ලංකාවේ පක්ෂ දේශපාලනය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ස්වයං වින්දනය. ස්වයං වින්දනයට ඉංග්‍රීසියෙන් කියන්නේ masturbation. Stimulate one's genitals with his or her own hand or with some object for sexual pleasure. මේක ස්වයං වින්දනය නෙමෙයි, මේක ප්‍රදර්ශන කාමය. එහෙම අයියෙන් බයිසිකල් පදින එක ඒක වරදක් නෙමෙයි. හැබැයි ඒකට කියන්නේ exhibitionism, ප්‍රදර්ශන කාමය. ඒ කියන්නේ අනික් අය බලන් ඉන්නකොට ඒක කරන්න කැමතියි. තරුණ කාලේ එහෙම එකක් තියෙනවා. ඒක කිසි වරදක් ඇති දෙයක් නෙමෙයි. හැබැයි ඒක ටිකක් පරිස්සම් වෙන්න ඕනේ වැඩක්. මොකද ගඟේ යන්න ඉඩ තියෙනවා. අනිත් අය බලක් ඉද්දා කියලා බෝඩ වැඩ කරලා ඉතින් ලොකු අමාරු වල වැටෙනවා. එහෙමත් වෙනවා. ඉතින් මොකද්ද මේ ස්ටිමියුලේට් කියන්නේ? ස්ටිමියුලේට් කියන්නේ උත්තේජනය කරනවා, අවස්සනවා, පොළඹවනවා. ජෙනිටල්ස් කියලා කියන්නේ තමන්ගේ ලිංගේන්ද්‍රීන් කියන්න පුළුවන්. හැබැයි ඊට වැඩිය එකට ගැළපෙන වචනේ තමයි ප්‍රජනන ඉන්ද්‍රීන්, ජනන ඉන්ද්‍රීන් කියලා කියනවා. ඒ කියන්නේ ඒවයින් තමයි නව ජීවියෙක් උත්පාදනය කරන්නේ. ඒක නිසා ඒවා තෙරපීමෙන් තමන්ගේ දැන් කාන්තාව නම් තමන්ගේ අතින් ඇඟිලි වලින් පිරිමි තමන්ගේ අතින් ඔක කරනවා. ෆින්ගරින් කියලා කියන්නේ කාන්තාව කරන එකට, හෑන්ඩ් ජොබ් කියලා කියන්නේ පිරිමි කරන එකට. උණු අර්ප දෙබේ හත්තිලව්වේ මේ සිද්ධ වෙන දේවල් මේවා. ඉතින් දැනුම කොහොමද ස්වයං ඉන්දනේ යෙදෙන්නේ? ස්වයං ඉන්දනේ යෙදුනහම මොකද වෙන්නේ? ඒක කර හැකි ක්‍රම මොනවාද? මේ ඔක්කොම දැනුම. හැබැයි ඉතින් මේක මූලිකවම non penetrative sex. ඒ කියන්නේ මේ ලිංගික ආස්වාදය කිසිම ශරීරයක් විනිවිද යන්නේ නැහැ. මේක ශරීරයක් තුලට ගමන් කරන ලිංගික ආස්වාදයක් නෙමෙයි. උන්ගේ කරදරේ අද ඒක කරන්න බෑ වගේ. ඉතින් එක එක දේවල් පාවිච්චි කළා, මෙවලම් පාවිච්චි කරලා එහෙම පෙනිට්‍රේටිව් සෙක්ස් උත් තියෙනවා. නමුත් මොනවා වෙතත් මේකේ මූලිකවම non penetrative sex, එහෙම නැත්නම් outer course කියලා තමයි මේකට කියන්නේ. ඉතින් ඔබ දන්නවා එහෙම ලිංගික ආස්වාදයක් ලැබුවාට ප්‍රසූතියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ නව ජීවියෙක් ප්‍රසූතියක් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන එකම දේ තමයි ඉතින් ඒකේ යෙදෙන පුද්ගලයාට එසැන්න ආස්වාදයක් ලැබෙනවා. එච්චරයි, తాවකාලික එසැන ආස්වාදයක් ලැබෙනවා. මම කියවනේ අද ලංකාවේ දේශපාලන පක්ෂ කියලා කියන්නේ තනිකරම ස්වයං වින්දනයේ යෙදෙන කණ්ඩායම් කියලා. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ජනතාවකින් ඈතයි. ජනතාවත් එක්ක දේශපාලනය කළොත් තමයි ඒක පෙනිට්‍රේටිව් සෙක්ස් වෙන්නේ. එහෙම නැත්නම් ඒක අවුටර් කෝස් එකක්. එළියේ පිටස්තරව සිද්ධ වෙන දෙයක්. ඒක තමන්ට විතරක් වින්දනයක් ලැබෙන දෙයක්. එහෙම නැතුව ඒකෙන් ප්‍රසූතියක්, නව ප්‍රතිඵලයක් රටට ලෝකෙට දායාද වෙන්නේ නැහැ. මේ වෙනකොට ලංකාවේ දේශපාලන පක්ෂ, සියලු දේශපාලන පක්ෂ මේ non penetrative sex, politically non penetrative sex තමයි ඒගොල්ලෝ කරන්නේ. ස්වයං වින්දනය, masturbation. ඔබ දකින්නවනේ ඒගොල්ලෝ තමන්ගේ පහුගිය ඉලෙක්ෂන්ස් වල 100ට ගණන් කියනවා, අනුන්ගේව කියනවා, තමන්ගේව කියනවා, ඒවා සංසන්දනය කරනවා. මේවායින් වින්දනේ ලැබමින් ඒගොල්ලෝ මේ මොහොතේ ජීවත් වෙන බව පෙන්වුවාට ජීවත් වෙන්නේ කොහෙද? වෙන ලෝකෙක, වෙන අවස්ථාවක. ඔබ මේ වෙලාවේ ඉන්නේ ඊයේ පෙරේදා අනුරාධපුරේ පොහොට්ටු රැලිය දැකලා හොල්මන් වෙලා නම් සත පහකට ගණන් ගන්න එපා. මහජන මුදල් අමු අමුවේ මහජන මුදල් මේ වෙලාවේ නාස්ති කරලා, ඒ කියන්නේ මේ වෙලාව කියලා කියන්නේ රටේ සල්ලි නැති වෙලාවක්, ජනතාව ගොඩක් දුක් විඳින වෙලාවක්. මේ වෙලාවෙත් ජනතාවගේ සල්ලි විඳන් කරලා මෙයක් ස්වයං වින්දනයේ යෙදෙනවා. සම්බන්ධයිද ජනතාව ඒ රැලියට? නෑ. අර ඇවිල්ලා වාඩි කරලා හිටපු කට්ටිය, රොබෝල කට්ටියක් වගේ වාඩි කරලා හිටියේ, තොප්පි දාලා
ටීෂර්ට් ඇඳලා එක එක කොඩි අතර දීලා නම් අතර දීලා අර සමහර අපි දැකලා තියෙනවා ඔය ආයතනවල එහෙම නැත්නම් ටියුෂන් පන්තිවල ඔයගේ විකාර කරනවා මේක දැන් සම්පූර්ණයෙන්ම නිකන් ඒ වගේ මොන්ටිසෝරි වැඩක් වෙලා ස්වයං වින්දනය කියන එක පොඩි වුන්ටත් අන්ත විදිහට මේ නාකි හම්පඩ නාකි රටේ ජනයාගේ සල්ලි විනාශ කරමින් කාබාසිනියා කරමින් මේ ඇවිදින මලමිනි එම්බාම් කරන්න යොදාගෙන තියෙනවා මේක අන්තිම අපරාධයක් අපට ආරංචි විදියට මේ රැලියට සහභාගී වෙලා ඔය බබු වගේ වාඩි වෙලා හිටපු මං හිතන්නේ 90%කටම විශාල මුදල් ප්‍රමාණයක් ගෙවලා තියෙනවා එක පුද්ගලයෙකුට අඩුම තරමින් රුපියල් 5000 ගානේවත් ඒ වගේම තව තවත් වෙන වෙනත් වාසි මේවට යදවිලා තියෙනවා කියලා අපි නෙමෙයි කියන්නේ ඔය සංවිධායක මණ්ඩලයේ ඉන්න සමහර අය අපට දුරකතනෙන් කියපු දේවල් ඉතින් ඒකින්ද ඒ මල විකාර රැස්වීම ගැන නම් කතා කරලා වැඩක් නැහැ ඒවැ කියන දේවල් ගැන කතා කරලා වැඩකුත් නැහැ හැබැයි මේකේ ස්වභාවය ගැන ඔබට තේරුම් කරලා දෙන්න ඕනේ මේ දේශපාලනය තේරුම් ගන්න ඔබ බලන්න ඒ නාකි හම්පඩ දේශපාලන පඩංගු ඇවිදින මලමිනීනේ මේවා මිනිසුන්ගේ මහ ජනතාවගේ ඇහි අතුල්ලලා මේකලා ස්වයං වින්දනේ ලබනවා අපි තවමත් ඉන්නේ ජනතාව අතර කියලා පෙන්නන්න ඔබ හිතන්නේ ඒ රැලිය හැබෑට හෝ එහෙම නැත්නම් ජනමාධ්‍යයෙන් දැකපු කිසිම කෙනෙක් ඒ රැලිය විශ්වාස කළාද නෑ කවුරුත් විශ්වාස කරන්නේ නෑ හැමෝම දන්නවා ඒක බොරුවක් කියලා එතකොට කරණේ වුණොත් දන්නවා ඒක බොරුවක් කියලා දකින්නේ වුණොත් දන්නවා ඒක බොරුවක් කියලා එහෙමනම් මොකද්ද ඒකේ තේරුම හෙට අනිද්දා මැරෙන්නේ ඉන්න දේශපාලන මලමිනි සතුරු කිරීමක් මේක බලතණ්හාව මිසක් වෙන මුකුක්වත් නෙමෙයි තනිකරම බලතණ්හාව ඒකින්දයි අපි මේක විස්තර කරන්න ලිංගිකත්වය යොදාගත්තේ සෙක්ස් සෙක්ස් කියන්නේ කාමය රාගය තණ්හාව බලතණ්හාව එතකොට කවුරු හරි හිතුවොත් එimhe මේ පොහට්ටුවේ විතරයි මේක තියෙන්නේ කියලා මේ 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 ස්වයං වින්දනයේ තියෙන්නේ කියලා නෑ අනිත් ඒගොල්ලෝ ලබන්නේ ස්වයං වින්දනයම තමයි ඒගොල්ලෝ ඇත්තටම වෙන වෙන ආකාරවලට මේක කරන්නේ ඒ කියන්නේ දේශපාලනය කියන්නේ තමන් සතුටු වෙන එක නෙමෙයිනේ තමන්ගේ ක්‍රියාකාරකම් වලින් අනික් අයව සතුටු කරන එක අනික් අයගේ ජීවිත සතුටු කරන එක ඒවා ඒ ජීවිත වැඩි දියුණු කරන එක ඒවා පෝෂණය කරන එක ඒකයි දේශපාලනය කියලා කියන්නේ දැන් මේ දේශපාලනය කියලා කියන්නේ අපි මාරයි අපේ ඒක තමයි ලොකු අපි තමයි උඩින්ම ඉන්නේ අපි තමයි හොඳටම කරන්නේ ඕක දැන් ඕක කරන්න ගිහිල්ලා අනුරාධපුරේ මාර වැඩ ටිකක් වෙලා තිබුණානේ දැන් ස්ටේජ් එකයි මිනිස්සු අතර ලොකු පරතරයක් තිබුණා සමහරව හිතුවා ඒක මේ කොවිඩ් වසංගතය හින්දා කරපු එකක් කියලා නෑ සෙනග නෑ ඒ විශාල ඉඩ ඉවර කරගන්න වෙන විදිහක් නෑ ඉතින් ඉස්සරහෙන් විශාල ඉඩක් කරලා පුටු ඈඩ් කරලා තියලා මැදින් හිස්තැනක් තියලා එහෙම තමයි ඒක හදලා තිබුණේ හැබැයි මීට කලින් මීට පෙර 2019 පින්තූරයක් එක්ක බැලුවොත් එහෙම සල්ගාදු පිටණිය එහෙම නෙමේ ඇත්තටම පිරීලා තිබුණේ එතකොට ඒක දේශපාලකයන්ගේ ස්වයං වින්දනයක් නෙමෙයි මහජනයාත් එක්ක කරපු කොපිලේෂන් එකක් ඒ කියන්නේ මහජනයාත් එක්ක කරපු ඇත්තම ඇත්ත දේශපාලන සංසර්ගයක් ඒක මහජනයාත් එක්කයි පැවතුනේ මේක තනියම ස්වයං වින්දනයේ දෙනවා රොබෝලා වගේ අර සල්ලි දීලා ගෙනාපු කණ්ඩායමක් බලාගෙන ඉන්නවා ඒක දිහා එතකොට ප්‍රශ්නේ තමයි කොහෙන්ද මේ සල්ලි මේ උත්සව සංවිධානය කරන්න සහ මෙහෙම මිනිසුන්ට බෙදන්න මිනිසුන්ට අසරණ මිනිසුන් ඉතින් කොහොම හරි කියා කරේ හම්බෙන්නේ කරන් හොඳයි හැබැයි ඒව හම්බෙන්නේ නිකන්නේ එතකොට නිකන් හම්බෙන සල්ලි කොහෙන්ද එන්නේ අනිවාර්යෙන්ම අර රෑට රෑට අච්චු ගහන ඒවා වෙන්න ඕනේ දැන් ඔය ස්වයං වින්දනයේ තියෙන විශේෂම ප්‍රධානම ලක්ෂණයක් තමයි තමන් තමන්ගේ ලිංගේන්ද්‍රයන් ජනනේන්ද්‍රයන් තෙරපමින් ස්වයං වින්දනයේ යෙදෙන්නට යම් කිසි දෙයක් හිතේ මවා ගන්නවා සිද්ධියක් හෝ පුද්ගලෙක් හිතේ මවා ගන්නවා අන්න ඒක තමයි මෙතනක් තියෙන්නේ ඔබටත් මතක ඇති එහෙම නැත්නම් ඒ කියන්නේ
අපේ වයස නම් තරුණ කාලේදී සිද්ධ වෙච්ච දේවල් මතක ඇති. එමෙ නැත්තම් දැන් ඔබ තරුණෙක් නම් තරුණියක් නම් ඔබට සීගැන්වෙනවා ඇති මේක කියනකොට. ඔක සිද්ධ වෙනවා. අපි ඉස්සර අපි පුංචි කාලේ මට මතකයි ඒ වගේ අවස්ථා ගොඩක් තියෙනවා. හොඳටම මතක අවස්ථා කීපයක් තියෙනවා. එයින් එකක් කියන්නම් අපේ සිංහල සිනමාවේ අභිවෘද්ධියේ තකා ඒකෙන්ම ගන්න එපේ නිදර්ශනය. පෙම්බර මදු චිත්‍රපටිය. ඒකේ ගීතා කුමාරසිංහ. ඉතින් ඊට වැඩිය ඒ කාලේ ඊට වැඩිය හොඳ නිමිත්තක් කොයින්ද? ඉතින් බලන්න ඔය මේ පාර සල්ගාදු පිටන්නේ ජොන්ස්ටන් කතා කරනවා. ජොන්ස්ටන් හිතන්නේ මේ 2019 කියලා. 2019 ඔළුවේ තියාගෙන ජොන්ස්ටන් කතා කරනවා. හැබැයි මේ 2022 සම්පූර්ණයෙන්ම වෙනස්. දැන් මම ඕක තේරුම් ගන්න තව ලස්සන නිදර්ශනයක් කියන්නම් එතනින්. දැන් පවිත්‍ර සාමාන්‍යයෙන් කතා කරනකොට කියන්නේ සාමාන්‍යයෙන් ඔය ඉන්ඩෝ ඒ කියන්නේ ගෘහස්ත රැස්වීමක කතා කරනකොට එයා කතා කරන්නේ හිමින්. මොකද එයාගේ කටහඬ ඒ තරම් මිහිරි අහන්න හයියෙන් කතා කරනකොට. ඉතින් දැන් එයා සාමාන්‍යයෙන් දේශපාලන වේදිකාවල ඔය වගේ පිට්ටනිවල තියෙන මේ මරහඬ දීලා කෑ ගහනවනේ. කෑ ගහනකොට අර 2019 දී වගේ පිරිලා ඉතිරිලා සෙනග ඉඳලා චියර් කරනවා මේවට ප්‍රතිචාර දක්වනකොට පවිත්‍රගේ කටහඬ ඒකත් එක්ක ලස්සනට ඇදිලා මැකිලා යනවා. හැබැයි මෙදා මොකද වුනේ? මෙදා පවිත්‍රගේ කටහඬ ඉහළට ඇවිල්ලා ඒක විතරක් ඇහෙන්න පටන් ගත්තා. මාර වැඩේ කියන්නේ පවිත්‍රගේ කටහඬේ තියෙන ඒ ඉසියුම් සුමීරි සුමීරු ස්වභාවය හොඳට කාටත් අත්දකින්න හම්බුණා. ඉතින් දැන් මේ සේරම උනේ ඇයි? මේ සේරම උනේ ඒගලන්ට වැරදුනා. ඒගොල්ලෝ හිතුවා මේකත් ඒ 2019 හෝ ඊට කලින් තිබුණු සල්ගාදු පිට්ටනේ රැස්වීමක් වගේ කියලා. ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන එක ඒගොල්ලෝ ඔළුවේ තියෙන එකේ හැටියට මේක නිර්මාණය කරන්න ගොඩක් වීදම් කරලා තියෙනවා. ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඒ උනාට ඒ ඔරිජිනල් එක ඒ හරි එක නිර්මාණය කරගන්න බෑ. එහෙම කරන්න බෑනේ. ඒක කරන්න බෑ. දැන් ඔය කාරණේ පැහැදිලි කරන්න. ඒ කියන්නේ මේ ඔළුවේ තිබිච්ච එක හදාගන්න ගත්ත උත්සාහය පැහැදිලි කරන්න හොඳ නිදර්ශනයක් උතන පත් වුණා. ඒ මොකද්ද? මෙන්න මේක. මේ බලන්නකෝ. මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ස්ටේජ් එකට ඇවිල්ලා අතවනනවා. අතවනනකොට එක අතයි වනන්නේ. දකුණු අත විතරයි වනන්නේ. මොකද ඉස්සර නම් අත් දෙකම උසලා ජනතාවත් එක්ක මාර සම්බන්ධයක්නේ ගොඩනගන්නේ. දැන් ඒක අනුසර කරගන්න බෑ. ඉතින් දැන් මේක දකිනවනේ පිටිපස්සෙන් හිටපු රත්තරන්. රත්තරන් දැකලා රත්තරන් කරන්නේ මහින්ද රාජපක්ෂගේ අත අල්ලලා උස්සන්න කියලා. ඒක නිකන් පූජා භාණ්ඩයක් වගේ උසන්ඩ යනවා. ගිය ගමන් මහින්දට මල පැනලා අත ගැස්සලා දානවා. දැන් මේ සිද්ධිය හොඳම නිදර්ශනයක්. ඒ ඉස්සර එක දැන් නිර්මාණය කරන්න බෑ. දැන් ඉස්සර එක නිර්මාණය කරන්න ගිය ගමන් එතන සිද්ධ වෙන්නේ ලොකු ජෝක් එකක් කියන එක. ඒකම ඇති තේරුම් ගන්න. එතන ඒ වගේම ඔබට තේරුම් ගන්න තව පොඩි දෙයක් තියෙනවා. පොඩිත් නෑ ඒක ඉතින් ලොකු කාරණයක්. මේ බලන්නකෝ ඉතින් මේ ලංකාවේ කැබිනට් ඇමති කෙනෙක්නේ මොන තරම් බයාදු නිවට කාලකන්නේ චරිතද මේවා. තමන්ගේ මුළු ආත්මයම දේශපාලනයට පාවා දීලා ඒකෙන් වාසි ලබාගෙන ගෙවල් වල ඉතින් ලොකු දරුවන්ගේ ලොකු මගුල් ගන්නවා, ගෙවල් හදනවා, ලොකු ලොකු වාහනවල යනවා. හැබැයි තමන්ගේ ජීවිතය, තමන්ගේ ආත්මය සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ තුට්ටු දෙකටත් වැඩිය පල්ලෙහාට දාලා, ඒ කියන්නේ සතෙකුගේ ආත්මයටත් වැඩිය පහලට දාලා තමයි ඒවා පවත්වන්නේ. ඉතින් මේ පුද්ගලයෝ ගැන කතා කිරීමෙන් පළක් නෑ. ඇත්තටම එකම දේ තමයි මේගොල්ලොන්ව දැකලා අනික් අයට පුළුවන් නම් තමන්ගේ තියෙන ඒ වහල් භාවය, නිවට භාවය, බයාදු ස්වභාවය නැති කරගන්න. මං හිතනවා ඒක තමයි වටින්නේ. මිනිහේ කරුණා කළා ඔය වගේ වෙන්න එපා, ඔය වගේ වෙන්න එපා. අනික තමයි මෙතන මේගොල්ලෝ මේ මහින්ද රාජපක්ෂට ඇති ආදරයක් නෑ. මහින්ද රාජපක්ෂ මැරණකම් බලන් ඉන්න මිනිස්සු මේගොල්ලෝ ඔක්කොම. හැබැයි දැන් ඉන්නකම් රවට්ටන්න උත්සාහ කරනවා. ඒක මහින්ද රාජපක්ෂ දන්නවා. මහින්ද රාජපක්ෂ කියන්නේ හොඳ කපටිම කපටි දේශපාලන ඥානයක් තියෙන
හොඳට දේශපාලනේ මේ පුද්ගලය සම්බන්ධයෙන් ඈ හොඳට දුරපේන කියවන්න පුළුවන් මිනිහෙක්. ඉතින් ඒක නිසා එයා දන්නව රත්තරන් අත උස්සන්න හදනකොටම මූ මේ මට ආදරයටද අත උස්සන්න හදන්නේ එහෙම නැත්නම් මුන්ට මේ රැලියේ තියෙන තේජස පෙන්න ගන්නද හදන්නේ කියලා. ඉතින් ඒක තේරුම් ගන්න හිඳ තමයි මේ මොහොතෙම අත ගැසලා එලෝල දාන්නේ බලු කුක්ෙක් වගේ අර පොමරේනියන් බල්ලෝ ඉන්නේ උන් ඇවිල්ලා ටොයි ඩොග්ස් ලානේ අන්න ඒ වගේ රත්තරන් මෙතන. ඉතින් මේ 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 රත්තරන් පොමරේනියන්ගේ සිද්ධිය ඇත්තටම මේ හිරුයි සිරසයි විතරයි පෙන්වුවේ. අනිත් ඒගොල්ලෝ ඒක කපලා දැම්මා. ඒගොල්ලෝ පෙන්වුවේ නෑ. ඒගොල්ලෝ දන්නවා ඒක පෙන්වුවාම ලෙඩක් කියලා. එතකට එහෙමනම් අපි තව එකක් තේරුම් ගන්න ඕනේ ජනමාධ්‍යංශයෙන් ඒ පැත්තෙන් රවුමක් ගහලා හිරුයි සිරසනම් හරි සිරස ආණ්ඩුවට විවේචන ඉදිරිපත් කරනවා සහ වෙනත් පැත්තක් දිනවන්න උත්සාහ කරනවානේ. ඉතින් එහෙමනම් හිරු ටීවී එක මේක පෙන්වුවේ ඇයි? හිරු මේක පෙන්නකොටම හිරු එකේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ඇතුළු ඒ කණ්ඩායම දන්නේ නැද්ද මේක පෙන්වුවාම ලෙඩක් කියලා? දන්නවා. දැනගෙනම තමයි පෙන්වන්නේ. එහිඳ මතක තියාගන්න. දේශපාලන පක්ෂ මේ වෙලාවේ ස්වයං වින්දනයේ යෙදෙමින් තමන් සතුටු වෙන්න උත්සාහ කරන අතර තවත් කණ්ඩායම් මේ දේශපාලනය ඇතුළෙම විවිධ තැන්වල විවිධ දේවල් කරමින් ඉන්නවා. අවසාන වශයෙන් මේ අනුරාධපුරයේ පොහොට්ටු ස්වයං වින්දනය ගැන කියන්න තියෙන්නේ ඔබ හොඳට බලන්න ඒගොල්ලෝ කොමලා ඇඳගෙන ආවේ ඒ පොහොට්ටු වර්ණය සියලු දෙනාම පොහොට්ටු වර්ණය ඇඳගෙන ඇවිල්ලා තිබුණේ. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි අර එස්.එම්. චන්ද්‍රසේන එක වෙන විදිහකට කිව්වා. මේක පොහොට්ටු රැස්වීමක්. පොහොට්ටු වංගේ රැස්වීමක් කියලා කිව්වේ. එහෙම කියන්න හේතුව තමයි ඒගොල්ලන්ට ඌමනා වෙලා තියෙනවා. අපි කලින් ඉඳන්ම ඔබට කිව්වා ව්‍යාජ විපක්ෂයක් නිර්මාණය කිරීමක් මේකේ තියෙනවා කියලා. අපි දැන් මාස ගානකට ඉස්සෙල්ලා කියන්නේ. ඒගොල්ලෝ මේ ඒගොල්ලන්ගේ පාට ඇඳුම ඇඳගෙන ඒගොල්ලෝ වෙනම වෙන් කරලා පෙන්නලා තව කණ්ඩායමක් ඉදිරියේදී ඒගොල්ලන්ට විපක්ෂ කණ්ඩායමක් හැටියට එනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඒගොල්ලෝ කවදාක්වත් රාජපක්ෂලාව දැඩි විදියට විවේචනය කරන කණ්ඩායමක් නෙමෙයි. එකම දේ තමයි මේ පොහොට්ටුවෙන් කැඩෙන ඡන්ද ටික, ඒ කියන්නේ 69 ලක්ෂයෙන් කැඩෙන ඡන්ද ටික අහුලා ගන්න දාපු හොර හබන් කුකුලෝ ටිකක්. හොඳට මතක තියාගන්න. දන්නවනේ කියනකොට කවුද කියලා. ඉතින් මේ හැම දෙයක්ම ජනතාව විවිධ විදිහට දන්නවා. දන්නේ නැත්තේ නෑ හොඳේ. දැන් අපි මේ කියන විදිහටම නොවෙන්න පුළුවන්. හැබැයි වෙන වෙනස් විදිවලට මිනිස්සු මේ හැම තක්කඩි වැඩක්ම මේ උපරවැට්ටියක්ම දන්නවා. හැබැයි එකම දේ තමයි ඒවා හරි හැටි තමන්ගේ මනසේ රෙජිස්ටර් වුණේ නැත්තම් මේවා තක්කඩි වැඩ උපරවැට්ටි දේශපාලන දහංගට කියලා මොලේ රෙජිස්ටර් වුණේ නැත්තම් අපි ඕනම වෙලාවක මේවට අහුවෙන්න ඉඩ තියෙනවා. ඒක මතක තියාගන්න. ඉතින් ඒකින්ද ඒකේ පොඩි නෙමෙයි ලොකු අනතුරක් තියෙනවා. මේ වගේ ස්වයං වින්දන වලටත් මිනිස්සු ඇබැහි වෙන්න පුළුවන් කාලයක් මෙහෙම යනකොට. ඒකෙදි අපි කියන්නේ මේ දැන් තියෙන නිවට නියාලු බයාදු පරාදීන විපක්ෂයට වඩා පොහොට්ටුව ඒ ස්වයං වින්දන ව්‍යාපාරයේ ඉදිරියෙන් ඉන්නවා. ඒක නිසා එතන අනතුරක් තියෙනවා. ඒක තමයි අපි එදා ඉඳන්ම එක එක වචන වලින් කිව්වේ. අදත් කියන්නේ ඒකමයි. ඒ අනුරාධපුරයේ සල්ගාදු පිට්ටනියේ තිබිච්ච පොහොට්ටුවන්ගේ ස්වයං වින්දන රැස්වීම ඒක මේ රටේ දැන් ඉන්න නිර්වින්දනය වෙච්ච මිනිසුන්ට බැහැයක් වෙයිද? අන්න ඒක තමයි ඊළඟට ඔබ උනන්දු වෙන්න ඕනි කාරණය.